එදා අපි ඔයගොල්ලන්ට පොරොන්දු වුණා ටයර් වලින් ඔයගොල්ලන්ට ඔයගොල්ලොත් එක්ක නැවත හමු වෙනවා කියලා. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ටයර් සම්බන්ධයෙන් මොනවද ඔයගොල්ලෝ දැනගත යුතු කරුණු කියලා. විශේෂයෙන්ම නවසීලන්තේ අපි පාවිච්චි කරන වාහනවල, ඒ කියන්නේ විශේෂයෙන්ම යෝග්‍යතා පරීක්ෂණයේදී මිනිමම් රේට් එක තියෙන්නේ 1.6ට වඩා නොඅඩු තික්නස් එකට. ඒ කියන්නේ හයිට් එකක් තියෙන්න ඕනේ කියලා ටයර් එකේ ගේජ් එක. එතකොට අපිට මේ ටයර් එකක් අපි මිලදී ගන්නකොට ටයර් එකක් අපි පාවිච්චි කරනකොට අපිට බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ටයර් එකේ ප්‍රෙෂර් එක, ඊට අමතරව ඒ ටයර් එකේ තියෙන ආ අන්තර්ගතය. ඒ කියන්නේ අපි මේ වාහනයට උචිත ටයර් එකක්ද අපි පාවිච්චි කරලා තියෙන්නේ නැද්ද යන එක, නැද්ද යනවා වගේ අපි දැනගත යුතුයි. මොකද සමහර සාමාන්‍යයෙන් අපි ටයර් එකක් මිලදී ගන්න යනකොට ඒ කඩේ තියෙන ටයර් එක තමයි අපි ගන්නෙ. අපි දන්නේ නැහැ මේ ටයර් එකේ නිෂ්පාදිත වර්ෂය කවද්ද තියෙන්නේ, ටයර් එකේ මොනවද මේ අංක වලින් සඳහන් වෙලා තියෙන්නේ, මේ ටයර් එකේ කැරගෙන දිශාවක් තියෙනවද මොනවද කියන එක අපි දන්නේ නැහැ. අපි ස්ටෙප් බයි ස්ටෙප් යන් මොනවද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. ටයර් එකේදී මේ දැනගත යුතු දේවල් එන්නකෝ. ටයර් එක ගැන කතා කරොත් මේක ස්පෙෂල් ටයර් එකක්. මොකද මේක BMW වාහනයට එන ටයර් එකක්. මේකෙදි විශේෂයෙන්ම BMW Jaguar ඒ වගේ වාහනවල එනවා රේටින් එකක්. ඒ කියන්නේ වෙනම මේ නම්බර් එකකින් එනවා. මේකේ ඉන්නේ RSC කියලා. ඒ කියන්නේ මේක BMW vehicles වලටම ස්පෙෂලි හදපු ටයර් එකක්. එතකොට මේකේ තියෙනවා කැරකෙන දිශාවක්. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේකේ අවුට්සයිඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ටයර් එක අපිට හයි කරන්න පුළුවන් ඉස්සරහා වම් අත පැත්තට විතරයි, මේ දකුණු අත පැත්තට විතරයි. මොකද මේකේ මේ ටයර් එකේ රොටේෂන් එක තියෙන්නේ, මේ ත්‍රෙඩ්ස් හදලා තියෙන්නේ මේ ටයර් එක මේ දකුණු පැත්තේ ඉස්සරහට එන, නැත්තම් දකුණු පැත්තේ පිටිපස්සට එන විදිහට තමයි මේක මේ ටයර් එක හයි කළා තියෙන්නේ. අපිට මේ ටයර් එක රොටේට් කරන්න බෑ. ඒ කියන්නේ මේ ටයර් එක වෙන තැනකට හයි කරන්න පුළුවන්කම තිබුණත් මේ ටයර් එක හයි කරන්න ඉවලා තියෙන්නේ ඉස්සරහා දකුණු අත පැත්තට විතරයි. මේ ටයර් එක අපි හයි කරොත් ඉස්සරහා වම් අත පැත්තට අපිට ටයර් වාහනේ පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණත් වාහනේ ටයර් එකට වෙන හානිය වැඩි වෙනවා. මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ අතට, ඒ කියන්නේ ඉස්සරහා දකුණු අත පැත්තට හයි වෙන විදිහට. ඊට අමතරව මේකේ තියෙනවා ත්‍රෙඩ් වෙයා ඉන්ඩිකේටර් එකක්. උගලන්ට බලන්න පුළුවන් මෙන්න මේ ඊතලේ හැම ටයර් එකේම මෙන්න මේ මාක් එක තියෙනවා. මෙන්න මේ මාක් එකත් එක්ක ඇතුළත තියෙනවා ඔගලොන්ට බලන්න පුළුවන් මේ සාමාන්‍ය ත්‍රෙඩ් එකට වඩා උස තැනක්. අපි ඒක වෙනම ඔගලොන්ට පෙන්වන්න. ඔගලොන්ට පේනවා ඇති මෙතන තියෙනවා පොඩි උසට මාක් එකක්. මෙන්න මෙතන ඉඳන් තමයි අපි මෙෂර් කරන්නේ කොච්චර තික්නස් එකක් ටයර් එකේ තියෙනවාද කියලා. ඒ කියන්නේ අපි නවසීලන්තේ නම් 1.6 තමයි මිනිමම් රේට් එක ටයර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවම අගේ. ඊට අමතරව මේකේ තියෙනවා දිග නම්බර් එකක්. ඒ කියන්නේ 205 55 R16 හා මේකේ තියෙනවා 91V කියලා. එතකොට මේ 205 කියන්නේ මේ ටයර් එකේ පළල විත් එක. එතකොට 55 කියන්නේ මේ ටයර් එකේ හයිට් එක. ඊට අමතරව R කියලා මේකෙන් සඳහන් කරන්නේ රේඩියස් රේඩියල් කියන එක. ඊට අමතරව මේ 16 කියන්නේ මේ රිම් සයිස් එක. ගොඩක් අය දන්නේ නැහැ මේකේ රිම් සයිස් එක කියපුවාම 15 කියනවා, 14 කියනවා, 17 කියනවා. මේකේ මේ 16 කියලා සඳහන් වෙලා තියෙන මේ රිම් එකේ සයිස් එක කීයද කියන එක. ඊට අමතරව විශේෂයෙන්ම අපි බැලිය යුතු කරුණක් තමයි මේ 91V කියන එක. 91V කියන්නේ මේ සාමාන්‍ය කාර් එකක මේ ස්පීඩ් ලිමිට් එක 4ෙම සමාන වෙන්න ඕන. නැත්තම් ඉස්සරහා තියෙන ටයර්ස් දෙකේ, නැත්තම් පිටිපස්සෙ තියෙන ටයර්ස් දෙකේ, මේ ටයර්ස් දෙක දෙකවත් සමාන වෙන්න ඕනේ ස්පීඩ් ලිමිට් එක. ඒක තමයි මෙහි තියෙන ලීගලි, ඒ කියන්නේ වොරන්ට් ඔෆ් ෆිට්නස් වලදී අපි බලන කරුණු. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒව මැච්චු නැත්තම් මේක ෆිට්නස් ගන්න බෑ අපිට. වොරන්ට් ඔෆ් ෆිට්නස් ෆේල් වෙනවා. ඊට අමතරව මේකේ තියෙන ඕගොල්ලොන්ට නිෂ්පාදිත දිනාංක. සාමාන්‍යයෙන් ටයර් එකක් ගන්න කියන්නේ මැනුෆැක්චර් එකේ ඉඳන් අවුරුදු 4ක් ඇතුළත. ඒ කියන්නේ මේක අවුරුදු 4ක් ඇතුළත අපි පාවිච්චි කරේ නැත්නම් මේ ටයර් එක එක්ස්පයර් වෙනවා. එතකොට ඒ වොරන්ට් ඔෆ් මැනුෆැක්චර් එක තියෙන්නේ මෙන්න මෙතන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක තියෙන්නේ 2016 පළවෙනි සතියේ. ඒ කියන්නේ මේක දැනටම එක්ස්පයර් වෙන මට්ටමට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපි මේ අවුරුද්ද ඇතුළත මේ ටයර් එක පාවිච්චි කරලා ඉවර වුණ නැත්නම් මේ ටයර් එක අපිට පාවිච්චි කර නුසුදුසුයි. ඒ කියන්නේ ටයර් එක පුපුරන්න පුළුවන්, ටයර් එක මේ බ්ලාස්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම
වෙනවා කියනවා නෙමෙයි නමුත් වෙන්න තියෙන possibility එක වැඩි. මොකද manufacturer දීලා තියෙන්නේ අපිට within 4 years ඇතුළත මේ ටයර් එක use කරන්න ඕනේ. ඊට අමතරව මේකේ තව දෙයක් තියෙනවා අපිට බලා ගන්න. මේ ටයර් එකේ තියෙනා වූ දේවල්. එතකොට මේකේ තියෙනවා thread wear, traction A, temperature එක මෙන්න මේ ratings අපිට ගන්න පුළුවන්. මෙන්න මේ tyres brand වලට ගියපුවාම ඔබලන්ට ගන්න පුළුවන් මේකේ මෙන්න මේ ratings වලින් යන්නේ මොකද්ද කියන එක. මේක ටයර් එකෙන් ටයර් එකට වෙනස් වෙනවා. ඊට අමතරව මේ ටයර් එක සුවිශේෂී ටයර් එකක්. ඔගලන්ට මෙතන පේනවා ඇති RFT කියලා සඳහන් වෙලා තියෙනවා. මේ RFT කියන්නේ run flat tire කියන එක. ඒ කියන්නේ මේ වාහන වලට spare wheel එකක් ඉන්නේ නැහැ. එතකොට මේක සාමාන්‍ය ටයර් ප්‍රෙෂර් එක අඩු වුණත් ඒ කියන්නේ සාමාන්‍ය වෙන වාහනයකට අපිට වාහනේ යන්න බැරි තරම් හුලං අඩු වුණත් මේ වාහනේ අපිට drive කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක specially ඇවිල්ලා තියෙන run flat tires කියන මාදිලිය තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මෙතන star mark එක. මේකත් මේ RSC වගේ සමානම දෙයක්. මේ star mark එක එන්නේ මේ BM වලට specialized tire එකක් මේක. ඊට අමතරව අපි විශේෂයෙන්ම දැනගත යුතු කරුණක් තමයි අපි සර්විස් වලදී ටයර් රොටේෂන් වෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ෆ්‍රන්ට් wheel drive වාහනයක් නම් වැඩිම ටයර් දෙක ගෙවෙන්නේ ඉස්සරහා තියෙන ටයර්ස් දෙක. මොකද ඒ drive එක වැඩිපුරම එන්නේ ඉස්සරහා ටයර්ස් වලට. ඊට අමතරව rear wheel drive vehicle එකක් නම් අපේ වැඩිපුරම ටයර්ස් ගෙවෙන්නේ පිටිපස ටයර්ස්. එතකොට මේ traction එක වැඩිපුරම එන්නේ පිටිපස ටයර්ස් වලට. එතකොට අපි හොඳම ටයර්ස් දෙක තමයි අපි දාන්නේ traction එක. ඒ කියන්නේ කැරකුම් බල කැරකුම් ඒ කියන්නේ වාහනේ පව එක දෙන ටයර්ස් වලට තමයි අපි හොඳම ටයර්ස් මේ දෙක දාන්නේ. එතකොට rear wheel drive එකක් නම් අපි අනිවාර්යයෙන්ම හොඳ ටයර්ස් දෙක පිටිපස්සට තියෙනවා. ඊට අමතරව අපි ටයර් රොටේට් කරනකොට ඒක තියෙනවා අපේ cross type කියලා තියෙනවා. front and rear rotate කරන විදිහකුත් තියෙනවා. නම් අපි ටයර් රොටේට් කරද්දී විශේෂයෙන්ම බලන්න ඕන කරුණක් තමයි ඒ ටයර්ස් direction එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ rotation direction එකක් තියෙනවද කියලා. ඒ direction එකක් නැත්තම් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් cross type. ඒ කියන්නේ පිටිපස්සේ තියෙන වම් අත පැත්තේ ටයර් එක ඉස්සරහා දකුණටත් පිටිපස්සේ වම් අත පැත්තේදී මේ දකුණු අත පැත්තේ තියෙන එක ඉස්සරහා වමටත් අපිට cross type එකට මාරු කරන්න පුළුවන්. ඒත් ඒකේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පිටිපස්සේ ඉස්සරහා ටයර්ස් දෙකත් ටයර් size දෙක එකයිද කියලා. මොකද ගොඩක් BMWs වල Mercedes Benz රටවල ටයර් size දෙකක් එන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear wheel drive වල rear tire එක පොඩ්ඩක් size එකෙන් ලොකු balloon size එක වැඩිපුර එන්නේ. එතකොට අපි ඒක ගැන අවබෝධයක් දෙන්න ඕනේ. ඊට අමතරව විශේෂම කරුණක් තමයි ගොඩක් අය modification වලදී අපි tires වෙනස් කරනවා. Tire size වෙනස් කරනවා. අපි ඒකෙදි අනිවාර්යයෙන්ම අපි දැනගත යුතු කරුණක් තමයි manufacturer specifications ඇතුළත ඒ modifications කරන්න ඕනේ. මොකද අපි එහෙම නැතුව අපි වාහනේ ලස්සනට ලොකු ටයර්ස් දාලා ලොකු රිම්ස් දාලා මේව කරොත් ඒ කියන්නේ modify කරොත් එකක් වෙන්නේ mileage එක වෙනස් වෙනවා. රිම් size එක වෙනස් වුණොත් mileage එක වෙනස් වෙනවා. ඒ කියන්නේ හිතමුකෝ අපි 15 inch එන රිම් set එකකට අපි දානවා 17 inch rim. එතකොට වෙන්නේ mileage එක අඩුවෙන් වැඩ කරන්නේ. ඒ කියන්නේ accurate නැතු වෙනවා mileage එක. Fuel consumption අපිට හරියට measure කරගන්න බැරුව යනවා. කොච්චරක් අපිට petrol කරනවද? ඒ measurements ඔක්කොම වෙනස් වෙනවා. ඊට අමතරව හිතමුකෝ spaces දාලා අපි tire එක එලියට ගත්ත කියලා. එතකොට වෙන්නේ wheel bearings වලට ඒක directly ඒක බලපානවා. එතකොට wheel bearings worn වෙන්න, uneven tire wear එකකට ඒක ගොඩක් බලපාන්න පුළුවන්. alignment out යන එකත් බලපාන්න පුළුවන් එක කරුණක්. ඒ හින්දා ඔයගොල්ලෝ modification එකකට යනවා නම් අනිවාර්යයෙන්ම manufacturer දීලා තියෙන specifications ඇතුළත ඒ modification කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා hybrid vehicle එක අපි මොනවද දැනගත යුතු කරුණු, කොහොමද ඒවා maintain කරන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් නැවත හමු වෙමු.